මෙන්න මාතර දිස්ත්‍රික්කයේ නිල තැපැල් චන්ද්‍ර ප්‍රතිඵලය විශ්ලේෂණාත්මකව ඔබට ඉදිරිපත් කරන ආකාරය. 2019 ප්‍රතිඵල අනුව ගත්තයන් පස්සේ ගෝඨාභය රාජපක්ෂේවකට 70%ක චන්ද්‍ර ප්‍රතිශතයක් ලබාගෙන සිටියා. ඉතින් විශාල ප්‍රමාණයක් ඡන්ද වශයෙන් ගත්තයන් පස්සේ අද හැබැයි අනුර කුමාර දිසානායක ලබාගන්නේ 65% ජයග්‍රාහකයා විදියට. නමුත් අමතක කරන්න එපා 107.8 හිටපු අනුර කුමාර දිසානායකගේ ඡන්ද ප්‍රමාණය තමයි ජාතික ජනබලවේගයේ මේ විදියට 65% දක්වා ඉහළ යන්නේ. ඡන්ද 2153 තමයි ඡන්ද 19712 දක්වා ඉහළ ගිහිලා තිබෙන්නේ. එදා සජිත් ප්‍රේමදාස ලබාගත් 113.51% ඡන්ද ප්‍රමාණය අද 120%ක ඡන්ද ප්‍රමාණය අද ගිහිලා තිබෙනවා. ඡන්ද ප්‍රමාණය වශයෙන් ගත්තයන් පස්සේ 113.51%කට අඩු වෙලා තිබෙනවා කියන එකයි ඔබට පේන්න තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන 117ක ඡන්ද ප්‍රමාණයක් මෙතන අරගෙන තියෙන්නේ රනිල් වික්‍රමසිංහ. ඒකත් විශේෂත්වයක් තියෙනවා රාජ්‍ය සේවකයන්ගේ මේ ඡන්ද දෙක බැලුවන් පස්සේ අපිට පේන්න තියෙන කාරණේ තමයි මෙන්න මෙහෙම කාරණයක් මම කියනවා. ඔබ හොඳින් බලන්න. ගෝඨාභය රාජපක්ෂ 2019දී ගත්තේ ඡන්ද 19379යි. අද 19712ක් අරගෙන තියෙනවා අනුර කුමාර දිසානායක. ඡන්ද සංඛ්‍යාව වගේන් ගත්තයන් පස්සේ අපිට පේන්නේ ගාන එක වගේ. හැබැයි ප්‍රතිශතයෙන් අඩුයි. කෙසේ වෙතත් අපිට පේන්න තියෙන කාරණය තමයි මාතර ගැන කතා කරපු වෙලාවේ මාතර කියන්නේ වමට ටිකක් බර දිස්ත්‍රික්කයක්. ඒ හින්දා අපිට යන්න වෙනවා වමේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය කතා කරන උඩ 4-5-6 කියන අපේක්ෂකයන් වෙතටත්. මොකද පැහැදිලිව පේන තිබෙන කාරණයක් තමයි මෙහිදී පොහොට්ටුවේ අපේක්ෂක විදිහට නාමල් රාජපක්ෂ තරුණ අපේක්ෂකයා 1.82ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නවා. ඡන්ද 543ක් එක මෙවර ඉන්න ලාබාලතම අපේක්ෂකයා විදිහට පොදු ජන පෙරවුන් නියෝජනය කරමින්. ඉතින් ඔවුන්ගේ අර 75 විතර තිබිච්ච 70 විතර තිබිච්ච ප්‍රතිශත තමයි මෙහෙම අඩු වෙලා තිබෙන්නේ. හැබැයි උනට දිලි ජයවීර නව පක්ෂක නව ගමනක් ආරම්භ කළ තරුව ලකුණෙන් ඔහු ලබා ගන්නවා 0.87 ඡන්ද විදියට ඡන්ද 259ක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම අපි නාමල් රාජපක්ෂ ඩමි එහෙම නැත්නම් දෙවන අපේක්ෂකයා කියලා කියන්න පුළුවන්. ඉතින් ඔහු ඡන්ද 41ක් ලබාගෙන තියෙනවා. මේ ඡන්ද 41ත් බොහෝ විට නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ අපේක්ෂකයන් තියෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. නමුත් මම එහෙමම කියන්නේ මොකද වෙනත් අපේක්ෂකෙක් විදියට ඔහුත් ඉදිරිපත් වෙලා තිබෙන හින්දා. මේ ප්‍රතිඵලෙත් එක්ක පැහැදිලිව ඔබට දකින්න පුළුවන් කාරණය තමයි මේ ඡන්ද ගොඩ බෙදිලා ගිහිල්ලා තියෙනවා කියන එක. රාජ්‍ය සේවකයන්ගේ විශ්වාසය බෙදිලා තියෙනවා කියන එක.